මේ රටේ ජනතාව මාසයකට කාලයක් තිස්සේ ජන අරගලයක් කරලා ඒ ජන අරගලේ නාමයෙන් මේ රටට අලුත් අගමැතිවරයෙක් පත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ කියලා. අපි බලාගෙන හිටියා රනිල් වික්‍රමසිංහ අලුත් අගමැතිවරයා මේ රටේ මර්ධනය කරපු ඒ මැරයන්ව අත්අඩංගුවට ගනි මේ රටේ ජන අරගලයට සාධාරණ ඉෂ්ට කරයි කියලා. නමුත් අපි මැරයන්ව අත්අඩංගුවට ගන්නකම් බලාගෙන ඉන්න අතරතුර මැරයෝ රනිල් වික්‍රමසිංහව ආණ්ඩුව අත්අඩංගුවට ගනිමින් සිටිනවා කියන එක තමයි අපිට පේන්නේ. අද වෙනකොට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මැරයෝ එක්කෙනා දෙන්න කැබිනට් ඇමතිවරු විදියට එනවා. ඒ වගේම අපිට වාර්තා වෙනවා ඒ මැරයෝ ගෙවලා ගන්නත් හදනවා කියලා. ඒ නිසා අපි බලාගෙන හිටියේ රනිල් වික්‍රමසිංහ අලුත් අගමැති මැරයෝ අත්අඩංගුවට ගන්නකම්. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මැරයෝ ආණ්ඩුව අත්අඩංගුවට ගනිමින් ඉන්න එක. ඒ නිසා අපි විශේෂයෙන්ම වර්තමාන අගමැතිවරයාට කියනවා ඔයා මේ රටේ අගමැතිවරයා විදියට නැවතපත් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ජන අරගලය නිසා. මේ රටේ මිනිස්සුන්ගේ ජන අරගලය නිසා ඒ ඔලු පළපු ඒ වෙඩි තිබ්බ ඒ ජන අරගලයේ තරුණයන්ගේ දාඩිය ලේ ශ්‍රමය නිසා. ඒ නිසා කවදාවත් මේ ජන අරගලයට පිටුපාලා මේ ජනතාවගේ නියමයට පිටුපාලා රනිල් වික්‍රමසිංහට මහින්දත් එක්ක හෝ ගෝඨාභය එක්ක හෝ රාජපක්ෂලා එක්ක ඩීල් දාලා ආණ්ඩු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වෙලාවේ මේ ආණ්ඩුව යන මාර්ගය මේ රටේ ජනතාවත් එක්ක ඩීල් දාන මාර්ගයට එන්නටම ඕනේ. ඒ මාර්ගයට එන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂට විශ්වාස පල කරලා මේ රට ඉස්සරහට ගෙනියන්න යනවා නම් ඒක බොරුවක්, ඒක වංචාවක්, ඒ වගේම ඒක නොවන දෙයක්. ඒ නිසා අපි වහාම මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියනවා. මොකද මේ රට මේ වලට දැම්මේ ගෝඨාභය රාජපක්ෂ. එයාගේ තීන්දුව, එයාගේ උද්දච්චකම, එයාගේ නොහැකියාව. ඒ නිසා එයා තියාගෙන මේ රට නිවැරදි තැනට ගේන්න හදනවා නම් කවුරු හරි ඒක බොරුවක්. අපි බල කරනවා මේ ජන සම්මුතියට ඉඩ දෙන්න, ජන අරගලයට ඉඩ දෙන්න, ජන අරගලය ජයග්‍රහණය කරන්න, ඒ ජන අරගලයට පාර දුන්න මැරයන් අත්අඩංගුවට ගන්න. එහෙම කරනකම් මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ බලපෑම කරනවා කියන එකත් අපි මතක් කරනවා.